මූලාශනාරූඪ මන්ත්‍රීතුමියනි, අද ආයවැය විවාදයේ අවසාන දවසේ මේ පහුගිය ආයවැය කාල සීමාව තුළ මේ පාර්ලිමේන්තුවේ කරපු කතාදිස බැලුවම ඇත්තටම මම හිතනවා කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු සිස්ටම් චේන්ජ් එක වෙලා කියලා. දැන් බලන්න මේ රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් කතා කරනවා තමන්ගේම සමහර වෙලාවට දරුවා බලාගන්න නැති අය. සිස්ටම් චේන්ජ් එක. ජාතිවාදයට එරෙහිව කතා කරනවා පාර්ලිමේන්තුවේ උතුරුණගිරි නියෝජනය කරන්නා වූ දෙමළ ජනතාවගේ නියෝජිතයන්ට 33 එක කට්ටක්වත් නොදෙන අය. සිස්ටම් චේන්ජ් එක. නීති ආධිපත්‍ය ගැන කතා කරනවා සම්පූර්ණයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අරලිගහ මන්දිරයට ගෙන්නගෙන පොලිසියේ CID වෙනුවෙන් වෙනම කියලා FCID එකක් ඇරලා නඩු දාන්න ඕනේ කාටද, හිරේ දාන්න ඕනේ කවුද කියලා තීන්දුව කරගෙන දේශපාලොන්ජෝ රැලක් එකතු වෙලා අරලිගහ මන්දිරයේදී නීති අතරගත්ත උදවිය අද නීති ආධිපත්‍ය කතා කරනවා. සිස්ටම් චේන්ජ් එකක්. ජනාධිපතිතුමාට හැකියාව ලැබෙන්න මේගොල්ලෝගේ ඔළුව වෙනස් කරන්න. ලංකාවේ රුපියල් වලින් සල්ලි අරගෙන සිංගප්පූරුවේ හෝටලයකදී සිංගප්පූරු ඩොලර් වලින් සල්ලි ගත්ත කට්ටිය අද කතා කරනවා ඩීල් දේශපාලනය ගැන. සිස්ටම් චේන්ජ් එකක්. ඒ විතරක් නෙමෙයි, වහිනකොට කුඩයක් අතේ තියාගෙන ඉන්න පැත්තක මිනිස්සෙක් ඒ කුඩයට යන වැස්සේ තෙමිතෙමි ඉන්න මිනිහා කියනවා ලංකාවේම වසන් 14,000 ගෙවල් 25,000 හදපු අයට පිස්සා කියලා. වහිනකොට කුඩේ තියාගෙන කුඩේ ඇතුළට යන්නේ නැහැ. ඊළඟට කොරෝනා වසංගත රෝගයට පෙකනිල් ගහන්න කියපු අය කියනවා රටේ සමස්ත ජනතාවගෙන් 80% එන්නත දෙවනි පතාවක් දීපු ආණ්ඩුවට කියනවා පිස්සා කියලා, පෙකනිල් ගහන්න කියලා මුලින් කියපු අය. කවුද පිස්සා පෙකනිල් ගහන්න කියපු අයද? එහෙම නැත්නම් රටේ ජනතාවගෙන් 80% දෙවනි යන්නද දීලා දැන් බූස්ටර් එකක් දෙන අයද පිස්සෝ? ඊළඟට මේ රටේ ආර්යාවගේ පින්තූරයක් අරගෙන ඒ පින්තූරය තමන්ගේ පත්‍රකාර අරන් යනකොට අතරමඟදී ඇක්සිඩන්ට් එකකින් මැරිලා ඒ මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබිච්ච රෝල් එක අතුරුදහන් වෙච්ච කාලේ අමතක කරලා ඒ කට්ටිය දැන් ඇවිල්ලා කතා කරනවා මාධ්‍ය දාසකෙන්. සිස්ටම් චේන්ජ් එක. ඒ විතරක් නෙමෙයි, කොරෝනා වසංගත තත්ත්වය නැතුව ලෝක වෙළඳපොලේ තෙල් විල ඉහළ යනවනුට පහළ යන කාල සීමාවක අවුරුදු 5ක් පිටපිට එක දිගට ආර්ථික වර්ධනයේ පල්ලම් බසම මිනිස්සු දැන් කතා කරනවා කොරෝනා තියාගෙන ආර්ථික වර්ධනය නගන්න බැරි අයි කියලා. සිස්ටම් චේන්ජ් එකක්, ලොකු වෙනසක්. ඒ විතරක් නෙමෙයි, මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සමානව සලකන්ට ඕන කියලා ආකාරයට අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ ව්‍යවස්ථාව සමඟ අලුත් ප්‍රතිවරණ ක්‍රමයක් ගේන්න ආණ්ඩු උත්සාහ කරනකොට ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා ඒක සාකච්ඡා කරන නීතිඥ මණ්ඩලයේ සභාපති හිටියේ ඉන්නේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිශ්වකාරතුමිය දෝෂාභියෝගයේ වෙලාවේ පාර්ලිමේන්තුවට එනකොට ශිරාණි බණ්ඩාරනායක මෙතන ඉන්න පෙනී හිටපු නීතිඥවරයා. දැන් ඒ නීතිඥවරයාටත් මඩ ගහන. ඇයි පාට කණ්ණාඩි දාලා මේ මෙයා දිහා බලන්නේ? මේ රටේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සු පුටුවේ හිටියේ අද අලස් කොමිෂමේ සභාපතිවරිය. එතුමියට දුන්නේ නැහැ අග්‍රවිශ්වකාරකම. ඒක ගැන කියනවා එතුමිය මේ අලස් කොමිෂමේ සභාපති කරේ අගමැතිතුමාගේ බැස්මෙන් නිසාලු. එහෙනම් ඉතින් ශ්‍රීපවන් අග්‍රවිශ්වකාරතුමත් අගමැතිතුමාගේ බැච්මේට්, නලින් පෙරේරා මැතිතුමත් අගමැතිතුමාගේ බැච්මේට්. ඒව දුන්නේ අගමැතිතුමා බැච්මේට් ඉන්නද? ඉතින් මේ වගේ පුෂ් ලෝඩන් පුෂ් වැඩි පත්තු කර කර පාර්ලිමේන්තුවේ කියන දේ එළිය කියන්නේ නැතුව මඩ ගහන දේශපාලනයක් තමයි මම දැක්කේ පහුගිය මාසෙ. මම පහුගිය අයවැය විවාදයේ කතා දෙකේම කියලා බලලා මම ඉල්ලීමක් කරලා කිලිවක් කරේ බෙදෙන්නේ නැතුව එකතු වෙමු කියලා. අද කොරෝනා වසංගත තත්ත්වය නිසා
මේ රටේ ජනතාව ඒ වසංගතයට මුහුණ දෙලා ඉතරක් නෙමෙයි, මේ රටේ ජනතාව වසංගතයෙන් පස්සේ ඊළඟට දේශපාලනඥයෝ දිහා බලන්න මොන හෙන්ද? මේ රටේ මිනිස්සු කියන්නේ අර පාර්ලිමේන්තුවට ඒ දවස්වල බෝම්බ ගැහුවානේ, ඒ බෝම්බ ගහපු වෙලාවේ ඒ බෝම්බ ගැහිම මිනිස්සු එලා දැක්කා. අද මිනිස්සු කියන්නේ ඇයි මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහන්නේ නැත්තේ කියලා අහන්නේ. ආණ්ඩු පක්ෂය විතරක් නෙමෙයි විරෝධ පක්ෂය එක්ක 225ම බෝම්බ ගහන මිනිස්සු කියන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු මතක තියාගන්න ඕනේ ගරු මූලාශ්‍රන්ද මන්ත්‍රීතුමියනි, එක කාරණයක්, මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ඊළඟට මූණ දෙන දින කාල සීමාව තුළ මේ රටේ මිනිස්සුන්ට දේශපාලකයන් එපා වෙනවා, තිත්ත වෙනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල තියෙන ආකාරයේ නිලධාරීවාදයක් මේ රටේ ගොඩනගන්න පුළුවන්. දනුත් ඒ නිලධාරීවාදය ගොඩනගන්න මට පේනවා. මම මේ කියන්නේ හමුදාවේ නිලධාරීන් ඇවිල්ලා ගොඩනගන නිලධාරීවාදය කියන පමණක් නෙමෙයි. සමහර හමුදා නිලධාරීන් ඇත්තටම ඇවිල්ලා සමහර අපේ සිවිල් නිලධාරීන් වඩා හොඳින් කාර්ය කරගෙන යනවා. හැබැයි සමස්ත නිලධාරීවාදයම ඔලුවස්සනවා. ඇයි? මිනිසුන්ට හිතනවා දේශපාලඥ බොරුකාරයෝ හොරු පිස්සෝ කියලා. ඒ හින්දා මෙතන ඉඳගෙන එකිනෙකාට පිස්ස කියා ගන්න පුළුවන්, ඇඟිලි දික් කර ගන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනතාවට ඡන්දයෙන් පත් වෙන මන්ත්‍රීවරු පත් කර ගන්න එපා කරලා ඡන්දයට මුහුණ දෙන්නේ නැති, කවදාවත් ජනතාව ඉදිරියට ඇවිල්ලා මුහුණ දෙන්නේ නැති නිලධාරී පැලැන්තියකට මේ රට බාර දෙන්න ඕන කියන තැනට ජනතාව තල්ලු වෙනවා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දෙගොල්ලාගේම තියෙන මේ එකිනෙකා කරේ වෛරයෙන් ද්වේෂයෙන් බල දේශපාලන නිසා කථානායකතුමාට බල්ලා කියාගෙන තර්ජනය කරමින් ගහන්න පයින් අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සදාචාරය ගැන කතා කරනකොට මිනිස්සු කටෙන් විතරද හිනා වෙන්නේ? දැන් මෙතන ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේලා දෙනමගේ දුරකථන හඬපට ගැන. අපි දැක්කේ නැද්ද ගිය අවුරුද්දේ ඉස්සර අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු ඉඳගෙන ඉතාම දැඩි කුණුවරම සහිත හඬපට එළියට දානවා මුලාසරේ මන්ත්‍රීතුමියනි. ඒ හඬපට හරහා එදා කාන්තාවන්ගේ සමස්ත මුරු කාන්තා සමාජයේම හිසන් ලක්ුණ නැද්ද? අම්මා තාත්තා නංගිලා අක්කලා ඔක්කොම එක අහගෙන හිටියා. ඒ වෙලාවේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ අයිතිවාසිකම් ගැන. මුළු සමස්ත සමාජයේ සම්පූර්ණම කාන්තාව එහෙම් පිට විනාශ කරා ඒ හඬපට හරහා. අධිකරණයේ විනිශ්චයකාරතුමියකට කතා කරලා නඩු තීන්දුව දෙන්න ඕන හැටි දුන්නයින් පස්සේ ප්‍රොමෝෂන් දෙන හැටි අන්න අධිකරණයේ ස්වාධීනත ඒකද? අද මම බය නැතුව කියනවා ජාතිවාදී ඉස්ලාම් මිනිත්තු දෙකක කාලයක් තියෙනවා මෙතනියා 2 minutes more thank you. අද අපේ රටේ අධිකරණ අමතිතුමා මුස්ලිම් ජාතිකයෙක් වුණත් මම බය නැතුව කියනවා මේ රටේ ඉතිහාසයෙන් පත්තපත්ච්ච තම සාධාරණම යුක්තිගරුක අධිකරණ අමතිතුමා බය නැතුව කියනවා. ඒ කියන්නට ඕනේ මොකද හේතුව? එතුමා මුස්ලිම් ජාතිකයෙක් නිසා එතුමාට පහර ගහන්න අතන සමහර අය ඉන්න නිසා. කිසි දිනක එතුමාගේ අමාත්‍යංශයේ හැටියට නීතිමත් දෙපාර්තමේන්තුව ඇඟිලි ගැහුවේ නැහැ චෝදනා කරාට. අපිට තේරෙම කියන්න තිබුණානේ දැන් පහුගිය නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය ගැන කියපු කතාවක් අල්ලගෙන යම් මාකර කතන්දර කියනවා. ඉතින් අපිට කියන්න පුළුවන් එනම් පහුගිය නීතිපතිවරයාගේ නෝනා ගිය ආණ්ඩුව කාලේ ළමා අධිකාරියේ සභාපතිව පත් කිරීම කියන්න පුළුවන්. එන සම්බන්ධය අපි ඒක කියන්නේ නැහැ. ඒ නිසා මේ රටේ නීති ආධිපත්‍යය කතා කරන්න කාට අයිතිය තිබුණත් නීති දෙපාර්තමේන්තුව වහලා පොලිසිය වහලා අරලිය ගහ මන්ත්‍රී දෙලා තීන්දුව දීපු යුගයට සම්මාදම් වෙච්චරේ කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ නායකතුමා ළඟදී කිව්වා බන්දුල ගුණතුමා පෙරේද කතා කරායින් පස්සේ ජනාධිපතිතුමාට ඇමතිතුමෙක් ජනාධිපතිතුමා ගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ආණ්ඩු විවේචන නවත්ත ගන්න බර වැඩකට නායකත්වයේ කියලා මට හිනා ගියයි. ජනාධිපති අගමැති එකට රණ්ඩු වෙලා හිටපු අගමැති පන්නලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අලුත් අගමැති කෙනෙක් පත් කරාම ඒ ආණ්ඩුව බේරගන්න මේ පාර්ලිමේන්තුවේ හුසෙන් මූලට වඩා වේගයෙන් දුවේ විදිත එරුදු සංසම්න්තරණු. ජනාධිපති අගමැති රණ්ඩු වෙච්ච වෙලාව බේරගන්න එක හොඳයි. අනේ ජනාධිපතිගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් යම් විවේචනය කරම හොඳ නෑ. ඒ නිසා මිත්‍රවරුනි මම අවසාන නැවතවරක් කියන්නේ මම පහුගිය මේ ආයවැය විවාද බලුම් කියපු දේ මේ මගේ 27 වෙනි අවුරුද්දේ පාර්ලිමේන්තුවේ මම ආපෝ ඡන්දිල්ලන එකක් නෑ. මේ වෙන මෙහෙම නම් මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා කාලය අවසාන කරන මැතිණිය. අපි මේ පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවේ වාදී වාදලා තියෙනවා. හරින් ෆනාන්ඩු මන්ත්‍රීතුමායන් අහන්න
අපි පාලිමෙන්තු රණ්ඩු වෙලා තියෙනවා, එළියත් රණ්ඩු වෙලා තියෙනවා. දවස බදුල්ල ගෝරියක් ගිය වෙලාවේ හරිම් ප්‍රණ මන්ත්‍රීතුමා අව මුලින්ම ගියේ පැමිණිලකේ පොලිසියට, මම ගෙදර මගේ පියාට ඩිලාන් අයියලා කට්ටිය මට ගහන්නවයි කියලා. එළියේ අපේ හැම සම්බන්ධතාවයක් තිබුණා. මොකද හේතුව? අපි කවදාවත් මඩ ගහගත්තේ නැහැ, පෞද්ගලික මඩ ගැව්වේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ කියන දේ එළිය කියන්න බය වුණේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කියන දේ එළිය කියන්න කීයෙන් කියදලාද කැමති? ඇයි එළිය කිව්වොත් මට මතක නැහැ කියනවා. අනේ මම එහෙම කිව්වේ නැහැ කියනවා. මට විශ්වාස නෝගේ කියලා කියනවා. ඒ නිසා මට නැති නෑනේ. ඒ නිසා කවුරු කාට පිස්ස කියලා කිව්වත් පිස්සන්ට නම් පිස්සු හැදෙන්න දෙන්න පුළුවන්. හැබැයි දොස්තර මහත්තයා දන්නවා මේ පිස්සා මට පිස්ස කියන්නේ ඌට පිස්සු ඉඳා කියලා. ඒ ඉඳා අවසන් කරන්න ගර්ම. පිස්සෝ කියනම මම කියන්නේ ඕගොල්ලෝ පිස්සෝ කියාගන්නේ ඔයාලට විතරක් නෙමෙයි. ඕගොල්ලෝ පිස්සෝ කියාගන්නේ මුළු ව්‍යවස්ථා දායකයටම, රටේ මීන ජනතාවට. එක්කෙනෙක් තමයි ඔක්කොම පිස්සෝ වගේ පේන්නේ. මේ වගේ විගඩම් කරන, බොරු කරන, මඩ ගහන පිස්සෝ වගේ හැසිරෙන අය නිසා කියන එක මතක තියාගෙන 2022 අවුරුද්දේ අලුත් ව්‍යවස්ථාවක්, අලුත් මතිවරණයක් මේක මේ වැඩේ කරන්න අපි පාටබමු. අවසාන වශයෙන් කියනවා බසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා මේ ගෙනාවු අයවැය වගේ අයවැයක් වෙන කවුරු කියන්න බෑ. මීට වඩා හොඳ අයවැයක් මොකක් හිටියත් කියන්න බෑ. ඔස්තරල හිටියත් ඔස්තර ඔස්තර කියන්න බෑ. මොකද මේ ලෝක වසංග තත්ත්වයට එක්ක මීට වඩා හොඳ අයවැයක් කියන්න බෑ. ඒ අයවැය ගෙනේව සම්බන්ධයෙන් එතුමාට ස්තුති බුදු කරමි. සියලු දෙනාටම ලබන්නා වූ නවවසර සෞඛ්‍ය සම්පන්න, මනස සුද්ධ වෙන නවවසරක් වේවායි ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ස්තුතියි.